විම අගමැති තනතුරට පත්තච්චවලහිදන් අපි දැක්ක දෙයක්ත්තමයි. අනතුරු දායක නිදන පලළගරීම ඇත්තන් ය අනායවකි කියන්න පටන්ගන්න වෙන්න මේ කාලවල වන්න මෙහෙම වෙන්න කුුණන්ගේ. අපි දැක්ක දෙ යත්තමයි ජුනිමාසේ දෙවැනි සතිටගේ වෙද්දි ඇවිල්ල කියනවා. ඉදිරියේදී ආහාරවල් තුනෙ එකක් අතාරන්නවයි. ආරවෙල් දේකට සීමාවයි කියලා. අගමැතිහෙම කියනට අගමතිට පරදින්න බෑවගේ පුෂිකර්මය මතිවරය මහින්දමර විර වෙල කිය නවා. ඉදිරි අදී සාගතයක්කේ කියලා. අපි දැක්ක ඒ සාගත කතතාාවත් එක්ක ලංකාවේ වෙල්දපොලට මොකක් දුුණේ කියලා විශේෂම ඊට පස්ස වෙච්තදේ තමයි හාල් සම්බන්ධය එල්ලොපු ප්‍රශ්ණයක් එන්න ගත්තා හාල් සීමවෙන්න ගත්තා කොළඹයිදපු මිනිස්සු දුරබැහැරට ගිල්ල ්‍රීටිකක් වැඩිපුර අරගෙන නතැනට පත් වුණ මේ සාගත කතාවත් එෙක්ක ලං ළඟගාපපු දොස්සනනි ගැට්ටුවත් ැහුවා හාල් මිල පාලනය සම්බන්ධයෙන් මේ පාල තන්ත්‍රයටතේ අන්තිමේදි මොකද වුණේ මිකෙේ තත් වෙලදපොලේ හාල් පාලනකාව සතුස රජය යටතේදන සතුසෙන් පවා කොන්දේ සිධාන ගත්තා හාල්කිලෝ පහක්ගන්න වන මෙච්චර බඩුමල්ලක් ගන්න ඕන ඒම ඇත්තන් හාල් දෙන්නේ නෑවගේ. අන්න ඒ වගේ විකාරසාගත තැනට පත් වනාා ර බාරගත්ත උදවිය රටේ ප්‍රශ්න විස දන්න ගියම් ඇත්තරම අපි දන්නවා මේ සියල්ලට මුල්ලනේ ප්‍රසායිනික පෝරතානම් කරලා ලෝක කාබනිික ගෙවත්ත බවට. ලංකාව පත් කරන්න හදපු ගොටාවේ රාජපක්ෂගේ ඒ රාජ්‍ය හන්ත්‍රක උත්සාහඇත්තෙේ අද ගෝටාබේ රාජ පක්ෂ ඇත්තෙත් නෑ ඔහු මේ වගෙන හොයන්නෙත් නෑ හැබැයි ඔහු විසින් ඇතිරන ලදේ නපුරේ දිගපල්ල එන්නන්න වැඩිවර්ධනවමින් තිබෙනවා මසක් අඩුවක් අපි දකින්නේ නෑ මේ විදියට අගමති දූර බාරගත්තයින් පස්සෙත් මේ අනුර ඇැමනි වේදෙන පළගර ඳපු රාජනායකව මෙහම අධ්‍ය අපිදක්ද ඇතමයි ජිමාස ජුලි මාසේ. කැන ඊට මාස දෙකට විතර එපෙටද. ලෝක ආහාර වැඩ සටහන ඇත්ත ත්තේ කියන්න ගත් ලංකාවේ ඔන් කිව් දෙයක්ත්තමයි ඔ පහැදිලොමිකවා ලංකාවේ ලක්ෂ හැට දෙකම් මිනිස්සු. එක්ක වේල කෑම කෑම ඊළඟ වේර කන්නේ කොහොමද කියලා දන්නේ නෑ. අවිනිශ්චිතභාවකඔුන්ඉන්නේ තමන්ගේ ආහාරවෙල සම්බන්ධයෙන් කියලා. හැබැයි එහෙම ලෝක ආහර වැඩ සටහන ඒලා එහෙම කියදදිත් ලංකායි පර්ිමේතු තිබුණු ප්‍රශ්නයම කක්ද ඔවුන්ට තිබුණේ මන්ගේ ගිනිකත්ත නිවාසේ කොහොම දන්නේ. තමන්ගේ කඩාාවට ිච්ච පක්ෂයටට බලයගන්න කොහොම. නැත් හල්කාර ක් ද ැලුුණන ආන්ඩුවෙන් අපිනවත පතිංවිධනය වනික ම මේවා තමයි පාර්ලිමේන්තුයි ප්‍රශ්න බවට පත්වෙලා තිබ්බි. ඒගේ අපි දැක්කා ඉන්දන හා ඉන්දනමීල අහරවිල සහ වාන්්ඩහිගේ මේ පෝෂණ ප්‍රශ්මයට රජෝමම් බලපාල තිීනවා කියලා ජගත් සංවිධාන පෙන්නල දුන්න. ඒ වගේම මේ අර්බෝදය හමුවේ දුප්පත් මිනිස්සුන්ට තිීන් එක්ම විකල් පේ බවට පත්තිෙන්නේ. තමන්ගේ ආහාර වේල කුඩා ආහර වේලක් බවට පත්කිරගෙනීම. ඒහම නැත්තන් අපිදන්නවා මධ්‍යම් පාන්තිකය ආහරයට යම් එලෝලු දෙක් වෑංජන දෙක් එක්ඇතු කරගත්තනන් ඒ එකක් බවට පත්වන අපි දන්නවා ආන්තික ජනකොට අස්ගත්තම කොලඹ වතු ජනතාව නැත වතුගරයේ ජනතාව. එවැනි දිලඳ ජනප්‍රාගත්තම ඔවුන් මෙතෙක් භුක්තිවිදි යම් කොඩා ආහරවෙලක් තිබුණන්න ඔවුන්ට සිදුවනේ ඒකත් අතඇරලදන්න අපි දන්නවා මේ වෙන කොට ලංකාවේ. බතට ලොනුටිකක් කියහෙන පොලිටිකක් ගලා කෑමවෙල සරිකරගන්න මිනිසු කොච්චර ඉන්නවාද කියලලා ඒ ඇත්තරම ලක්ෂ ගැනන මේක ගැන අණ්ඩුව හොයන්නේ නෑ. හරිට කොවිවලින් පස්සේ විරැකයා ප්‍රතිශතය වැඩි වුණට කම්කරු දෙපාර්තමේතුව සංයුක්තවයකහොයන්නගේ නැතුව වගේ මේ ගැන දත්තවාර්තාගෙන ලොකු බරක් තියල කතා කරනවා අපිට පේන්නේ නෑ. ඒවගේම තමයි මදධ්‍ය පාතති පත්ත ොත් විශේෂෙන් පි දැක්ද දෙඇත්තම. මස්මාලු කිරිපිත්තර වගේ වෙච්චරක පෝෂදායි යම් කිසි ආහාර පෝෂ කොට සත්තිබුණන් ඒ අතෑරදන්න ඔවුන් සිද්ද වුණ හමත්ම් මන්ගේ දරුවන්ට විතරක් ඒ ඇම්වෙල දෙන තැනට ඔවුන් පත් වුණා. ඇත්තරම ජාත්‍යන්තර සංවිධාන මේ වාර්තා පළ රදදිිත් ලංකාව ආන්තික ජනතාව එතට වැටල තිබ ඒ වෙදදිත් අපිදන කොළබ වගේ වතුහස්්‍රති යනතාවගත්වොත් ඔවුන්ට ආර වෙල සරිකරන්න බැරිැනට තිබ, කොවිට් කාලිරන එක වර්ධය වෙලා තිබන. මේ ද මර්තු පේල් ලගෙනකොට එක නරක තැනකට ගමන් කරමින් තිබුණේ වෙනසකට තිබුණේ ලංකාවේ. ජාතික තලයේදී මේ දත්ව විශ්ලේෂය නොවීතිබිද්දිී ජාත්‍යන්තර වශයෙන් අන්තර් ජාති වශයෙන් ඇහැට පොඩ්ක් ඇන්ල ආ්ඩුවේ එක පෙන්නල දීපු එක. ඇත්තරමගත්තව ඔවුන් කියපු විදිට මේ ආහාර ප්‍රශ්නය නරකමවිතිට බලපාපපු ප්‍රජාවන් දෙකක් ඉන්ඩිය එක අයත්තමයි ගර්බනී මව්වරු. දෙවනි පිරිස් තමයි ඔවුන්ගේ දරුවන් අපි දන්නා රට. ජාතය ජීවනාය ඇත්තන් රටේ කොඳු නාරටියය කියල කියන්නේ අනාගත බරපුර මේ වනකොට පෝෂණය සම්බන්ධයෙන් ලංකාවේ නාගත පලපුරමයි ඔනතරම් කේදයක ගිල්ල දෙන්න. ඔවුන්ට නැතත් රජයෙන් ලබා දෙන පෝෂන් ප්‍රමාණයටත් කොයිතරම්ප පල්හටටල දෙ කියලා ගැන සත පහක මේ ආ්ඩුවට ආ්ු අවෝධයක් නති බව පැහදිලවම් පෙන්න මේ සරේ ජට්ටකෙනුත් ආණ්ඩුව බජට්ට එකේ නත අයවැය කතාව බරසාර විදිරක කියදී ජනාධිපතිවරය මුදල්ලමතිී විදිට ඔහු කියනවා. ි වරුට ද ුපියල් විදාහට මතරේ මෙචර දළක් කියලා එත්තකොට අඩුම ානය අඩුව දැගෙන හිටියනෑ මේ විසිදහය සහනමල්ල කපල මාස ගානක් කෙනවා කියලා. එකන්නේ සං්‍යාදත්වත් හරියට දන්න ඇතුුව. රටේ යථාර්ථය නොදැන කරපු අයවය කතාාව බෞද්ේ පත් වුණකෙන් බලාගන්න පුළුවන් මිනිස්සු කොයිතරන් දුටන්දනමදසාහ. කොයිතරන් දුරට සංවිී දදම මේ පාලගැන්න ලංකාවේ ජනයා සම්බන්ධයෙන් කියලා. ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිට. පෝෂධයි ආහර වවෙලක් ගන්න ශ්‍රී ලාංකික පවුලකට හරිහමං ආහර වේලක් ගන්න ටෘපියල් ලක්ෂයදල ලක්ෂය එකහම අරදක්වා මාසිිකාාදායමත් තිීන්න ඕන. අර්ික විද්‍යාය රහා තවික් තමයි පරෝට රයිටර්ස් පුවත්සවේට මේ බව කියති බන්න. ෘපියල් ලක්ෂේ දල ඩුමගානි ලක්ෂයයක් ගන්න ඕන ලක්ෂත් ලක්ෂකමාර අදර මාසිගාදායමත්තින්න්න ඕන පවුලකට හරි හමක් කෑ වේ ලක් ගන්න මේ වෙන පට ලංකායි. අපි හැබැයි මේ කියන්නේ මේ ගණන් හිලව කියන්නේ මීට මාස දෙකට ගලින් ජුලි වගේ තත්ත්වයක දි තමයි මේ දැන් අපි දන්නවා ආහාර මීල සම්බන්ධයෙන් ඇතිවෙන වේගවත් දමනත් එක මේ ගන හිලව තව නරක තැනකට තමයි ගමන් කරලා තින්. ඒවගේ අපි දන්න මේ වෙනකොට දන්න ඔ ප්‍රශ්න එකක්ත්වොත් ටේ තිී ආර්ථක ප්‍රශ්ය එක මේ වෙනකොට ආයතැන පෞද්ගර්ක රාජ්‍යවේදයකින් තොරව සේවකසාහ වැටුක් කප්පාදූකට ම රදන නට එහම තමයි ඔුන් ප්‍රෆිට් මාජිනක නත්තම් ලාබරෙට්ු පවත්ගෙන යන්නේ දවසින් දවස විරකයා පෝලිම් වැඩි වෙනවා ලංකාවේ නිලදත්තවලට අනුව. මාසිකාදායම රුපියල් දහත් දාහක්ෙන පවුල් සියයට විස්සක් කන්නවා. පවුල් පුද්ගලයන්නේ මාසිට රුපියල් දහත් දාහකින් යැපෙන පවුල්. ලංකාවේ පවුල් වලින් සියට විස්සක්ඉන්න රුපියල් මාසිකාආදායම කරගත්ව පවුල්. අපි කලිම් කිව්වා. හොඳ. සම අටුගන ප්‍රස ාහර ල ගන්න පපියල් ලක්ෂ ද ක්ෂේ කහ මාර්ග මුද ලක්ෝන කිය එතකොට හිතන්න බොඩ්ඩක් මේ ිනිසුන් තත්තේ මනවාගේ අද කියල හතර පස් දෙනෙකන්න පවලක රුපියල් දහත්දහක් බදිල යද්දිී ඒ මනිසුන් කුසට ආහාරයක් කියල මොනවගේ දෙයක් පරිබෝජනය කරන ඇද කියලා ඉක්තරම අපිට එක හිතන්න අත්තමාරු. ඔබට තේර දති සාමාට වීඩියෝ බලන ඔබත් අපිත් ඇතුලුව අපි අපි තේරන බැලව වෙන්දවාගව. කෙනෙකුට අතපාන මිනිස්සු ප්‍රමාණය. සමාජයෙන් එන්න වැඩිවෙලාතින අපි කියන්න මේ සිංහාකාන ජනතාව ගැනෙවෙේ. ඊට අමතරේ. එදිනෙදා කියක්හරි ඉල්ලන මිනිසු වෙන නොදුට රූපයන් ඔබට දකින ඇති.ගේම ඔබට ලෝක කොඩක් පැලුවත්තින්න ඔබගේ මිත්‍රයන්න්න පුළුවන් නෑසේ මිතුරුවන් කවරුහරිරවෙන්න පුළුවන් වෙන දට වඩා අතමාරුවක් කරගන්න පුළුවන් කියලාහන ප්‍රජාවෙන්න්න වැඩිවෙලා තිීම. ඒ තමයි මේ ආර්ථිකරබුදේ එලියට පුපුරා යමින් තිබෙන ආකාරය එහෙම තමයි අපිට සංඥාව ලැබන්නේ දකින්න ලැබෙන්. ඉතාම කාලකන්න තත්වේ තමයි මෙච්චර දෙයක් කළත් ලංකාවේ දේශපාලනය සහ පරිපාලන වශයෙන් ඒෂේත්‍රවල ඉන්න ප්‍රධානින් මේ අතර්ථය උදගච්ව විර බැරැ කමින් න්න නැත පිග නෑ මිනිසු වඩාත් කෝපගැන්නේ අර්තය බවපත්වෙලා ඉන්නන්නේ මේ නොපිළි ජනීම. ඒ පත්තරටික බැලුවනන් ඔබට කින්න පුළුවන් ඊ පත්තර වැඩි ප්‍රමාණයක් සංග්‍රහ වෙලා තිබූනේ ිනිසුන්ගේ බඩගින්න පිළිබඳ ප්‍රශ්න වල දිනේද අපිදක් පර්රමීතුව වැඩිපුරම කතාාවුණ මේ මිනිසුන්ගේ ආර්ථිකරබුදිය නැතතා එකත් එක ගැට ගැහිච්ච ආහාර පිළිබඳ ප්‍රශ්නය. ඒවගේම ගියවසර අගවෙද්දි මතක ඇති ඔබට යම්මාආකාරය ආහාර හිඟයක් නැතන් ආරහෙනියක් කියෙනවා කියලා ලංකාවි ප්‍රාමාණික බද්ධිතුන් ඇත්තරම යම්මාආකාරක අනාලක පාලකර ඇබ ඇතන්දි අපි දක් රත් තමයි ආන්ඩෝඩ හිතවත් සහ තැම් දේශපාලන චාරකයන් පහැදිලියමකි වවා ංකාවේ හමදක් එන්න දිියක් නෑ විශේෂෙන් හම දෙදක් උනත්වෙෙන්නේ නගරේ ගම්මානවල වනංගෙන් විදින්න. මොකොද මංජොක්ක අලයක් නැත්තං මොනහරි කොලටික කොස් දෙල් පොල් තීන ප්‍රදේශ ග්‍රාමියය ජනතාව කියන්නේ තේතකොට ලංකාව විට හැත්ත පාක්්‍යිතර තිීන් තාමත් ගම් ඒකින් දොයි කියන විදිාහා රහහිණයක් ආර ප්‍රශ්නයෙන්න ලංකාවේට එන්න විදිියන්නෑ කියලා. හැබැයි දැම්මොකක්ද වෙලාතිී. මේ වෙනකොට අන්ුරාධපුරේ පළමි ලංකාව රජධාන. තක පිරිච්ච දැන් නත්තම් ධාන්‍යාරයක් කෙලිස්සර කිගවතන මහවිලච්චේ ප්‍රාදශීලයකම් කොට්ටාසේ විතරක් පාසල් ගානක උදේ රැස්්වීමතරේ ලවන් සසුන්ල පටලදනවා උදේ රැවීමේද හේතුව ම එක්කොයි දරු දේට කාලන. ඒම නත්තන් කලින් දවසේ රෑත් කාලන ආර වේලක්කිතරනය සමරු ආහර වේල් දෙකම කුසට අහරක් නැතිව පසල්ල පුළලමයින්. දැන් ඒවිතරනනේ දැන් රජපක්ෂලගේ රාජධානිය කියලග සූරියල ම. ඇසුරෙන් කරපු සමීක්ෂණක හෙළිවෙලා තියනො වෛද්‍ය සංගම්වලට සියට අසුවක් මේ වෙනකොට මන්ධ පෝෂණයෙන් පෙල්නව කියලා. ඇත්තරම මේ සුරියාව කියන්නේ කොහේ සුරියාව කියන්නේ හම්බන්තවට කිරුවාපත්තුේ රාජපක්ෂල කෙන යිතිහාසික බේගල්ලිය අද්දී ලස්සනට විචිත්‍රවත් ඉදිහයටට ලිවූ අසල්වාසි ගම්මාන. ඒවයි මිනිස්ස ඒයි දරවවා අදනකට ස හර ද ද ප ෂි පෙලෙන. ඒ තමයි රජපක්ෂාව දෙදස් පහ ඉඳල ඇතිකරුූ පාලනය ප්‍රතිබල ඇවිතරන්න වේ දස ගැන නත්තිසේ තට්ටුමාරුවට ලංකාවේ ප්‍රධාන පක්ෂක ඇතිගර වූ රාජ්‍ය වර්තමාන ප්‍රකාශන එතමම දකින්න. ඒ ඒවගේ ම අපි දකිනවා මිනුවන් ගොට පාසල කතාව කිය වන ඊට පස්සේක ප්‍රතිච්ෂේ පවුණ සෞඛ්‍යමතිවරයා විසින් ඒක ප්‍රතික්ෂප කර විදුහල්පතේ විදුහල් ප්‍රතිවරය කියන විදුහල එහම දෙයක් වනේ නෑ කියලා දැන් ඒ සිදුවම උළුපාදක්කමින් අර. ල් ඇල්ල ලප පොටත්දදා සිද්ධිය වලුපාදක්කමින් ආණඩුුව පත්තැන් කියන්න හදවා මේ මේ දේවල් ඇත්තනවේ කියලා. හැබැ මහවිලත් සරිය ඒවට ඒවගේ දේශාලක ප්‍රහාහර එල්ල කරමින් ස්තහට ඇනතමයි හදන්නේ ඇබැයි ඒකෙන් කියවෙන්න මේ මෙනුවන් ගොඩ කතාව යම් ප්‍රබන්ධයක් කියලා උප්පු කරන්න උත්සාහ කරත් නගරේ තත්වම ඉට වෙනස් කියලා. එහමන ගො අමතිවරුට අපිාධානා කරන්න කැමති. මේ ඕන තරන් කොබ මාමිගවත්ත දෙමට ගොට නාරාහයෙන් පිටමේ අවට වතු ජනතාව ඉන්න ප්‍රදශවලන විලා පොඩ්ඩක් විපරම් කල බලන්න තමන්ගේ දවස වේල සරිකරගන්න ඇමතිවරු බත්කන ඇමතිවරු මේ මිනිස්සු කණන්නේවනවද. මේ මනිස්ු මන්ගේ ආරවේල දෛනි පරිබෝජනය කොහොම දෙකරගන්න කියලා මේක තම ඇත්තරම ගත්තොත් අද ගම නගරය කියලා වෙනසක් නැති මිනිස්සුන්ගේ යථාර්ථය. ඉතින් සං්‍යාදත්ත සහිතරව. සවිස්තරාත්මකව මේ අතාාර්ථය මහපොළුවේ ඇත්ත කතාව සංනිවේදනය කරටත් පස්සේ උද්දච්චවිදියට මේ ගැන හිතනවනම් විසදුම් වෙනුවට බොරු තර්ක අදබානවන ඇත්තරම නේනම් පාලකෝ මේ කියන පාලකෝ මිනිස්සු කොට්ටාක්න්න බෑ නහෙමත්වන වනතාදුරටත් අනිත්තක තයි මේ උද්ධච්ච මේ මෝඩ පාලකයන්ට පිළිතුවරු දියයුත්තේ හමන ජනතාවක් සට්ටමෙන් පමණයි කියනක නැවත නවත අලුත්වටයකින් න්්‍රීවරු පාර්ලිේතුව සභාගගේ ඔප්පුරමින්ඉවා අපි දැක්කා මේ ලෝක සංවිධානවල දත්ත ගැන වාදකරන ලංකාව දේශපාලකන්ගේ නිසග ලක්ෂණයක් වෙලා ති නො. ඔවුන්ගේ පරාභාවයට පත්ච් දේශපාල සංස්කෘතිය ලක්ෂණයක් කෙලා ද නවා ආර්ථිකර්බුද ගැන මේ විදිටම කල්තිය අනතුරවැැගේ වවා. ය වුරුදුුවල ඊට කලින් අවුරුදුුවලකිවා ලංකාව මොනවගේ ආර්ික ප්‍රාතිකට ගමන් කර ඉන්න කියලා. ජා්‍යන්තර සංගධාන පැහැදිලිවම කිව්වා අපි ඩවන්රට් කර ්‍රණිගත කර නයදීමේ තත්්‍යයන්ගෙන් අපි පල්ලෙ හැට වැටුණා. ඒවගේ ලංකාවේ ආර්ථික විත ජාත්‍යන්තර දර්ශක මගින් පෙන්නමින් ඔවුන් කිව්වා යන්න හොඳ පාර කනේ කියලා හැබැයි. ඒ අවස්ථාවත් අපි දැක්ක දෙයක් තමයි. ලංකාවේ පුද්ධච්ච. ඒවකට සිට මහපැංකෝ අධිපතිවරය අජත් නිවත් කප්්‍රාල්කුවා මේවා වැරදි මේ දත්ව වැදි මේ අපි පිගන්න නෑ. අපිට අපේමූ මාර්ග්‍යයක්ත්තිීනවා අපිට අපේමූ විසුදු මාග්‍යයක්ත්තිීනවා කිල්තමයි හු දිිින්දිිටම කින්දී. එතින් නේවිදියට නැවත නැවතත් ඔවුන් අර ආර්ථකර්බුදය ගැන කිව්වාවගේම මේ ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන අර්බුදය ගැනත් දත්ත වාර්තා ඉදිරිපත් කරද්දි. නේවිදියට උද්දච්ච විදියටට නම් විසිදුම් හොන්න දන්නේ නැවතවතාවක් ජනතාවට සිදුවන්නේ එක්සත්ටීමෙන් එක්සත් ක්‍රිය මාර්ගයකින් විසදුම් සැයිීමම පමණ කිය. ඒක තමයි මේ මහොතෙ පාර්ලිමෙන්න්තුවේ නීපාලගයන් නැවතනවතත් ඔප්පු කරනශ.